ඉතින් විශේෂ කතාබහකට අපි ලෑස්ති වෙන්නේ අද දවස් අපි වැඩිපුරම යොමු කරලා තිබෙන්නේ දේශීය සහ විදේශීය ඖෂධීය දුර්ලභ පැල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න. ඉතින් මම විශේෂ දෙපලක් කතාබහට එකතු කරගන්නවා මේ අවස්ථාවේදී. එක්කෙනෙක් තමයි මන්නා ඉන්ටර්නැෂනල් පුත්කලික සමාගමේ ගරු සභාපති එවැගේම කළමනාකර අධ්‍යක්ෂ එතරක් නෙමේ ජාතික ව්‍යවසාය සංවර්ධන සංගමේ සභාපති හා නිර්මාතෘ පාරම්පරික දේශීය වෛද්‍ය සංජීව පුෂ්පකුමාර මහත්මයා. හොඳයි. එතකම තව කෙනෙක් ඉන්නවා. එතුමා තමයි මන්නා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ වෙළඳහා ප්‍රවර්ධන ඩීමන් නිශාන්තද සිල්වා මහත්මයා. ආයිබෝවන් මේෂා. මේ දෙපළත් එක්ක ඇත්තටම මම මොකක්ද කතා කරන්න යන්නේ මේක ඇයි අපේ රටේ ජනතාවට වැදගත් වෙන්නේ. අපි ඒක පැහැදිලි කරගමු මුලින්ම. මම හැරෙන මුලින්ම අපේ ගරු සභාපතිතුමාගේ පැත්තට සංජීව පුෂ්පකුමාර මහත්මයා පැත්තට දැන් මේ අපි කතා කරනවා ඉමුනිටි බූස්ටර් කියලා නිෂ්පාදනයක්. මේක ප්‍රොඩක්ට් එකක්. ඉමුනිටි කියුවම අපි දන්නවා පහුගිය කාලෙම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන අපි අවධානය යොමු කළා කොවිඩ් එකත් එක්ක. එතකොට ඉමුනිටි බූස්ටර් කියන්නේ මොන වගේ නිෂ්පාදනයක්ද? මේක ඉමෝස්ට් වෙළඳ සන්නාමයට 2019 අවුරුද්දේ නිකුත් වෙන්නේ. මේකෙන් මිනිස්සුන්ට ලැබෙන දේ මොකක්ද? අවසානයේ පරිභෝගිකයාට මොකක්ද මේකෙන් ලැබෙන්නේ? ඇත්තටම නිවේශ අපි අපිට මේ අවස්ථාව ලබා දුන්නේ ගැන ලක්ෂවාරයක් ස්තුතිවන්ත වෙනවා. පළවෙනියෙන් අපේ මේ වැඩසටහනේ ආරාධනය කිරීම සම්බන්ධයෙන් ඇත්තරම ඉමුනිටි බූස්ටර් කියන මේ නිෂ්පාදනයේ ඇතුලේ බොහොම පළල් අර්ථයක් තියෙනවා. මේකට පාදක වුණේ අපි පහු කරපු COVID-19 තර්ජනයේ පළවෙනිදී. අපිට ඇත්තටම අපේ ලෝකවාසී ජනතාව මරණ බයෙන් ඇලලී ගියා. අපිට හෙටක් ගැන අනාගතයක් ගැන දවසක් ගැන සිතුවිල්ලක් තිබ්බේ නැහැ. බයෙන් හිටියා අපි. බයෙන් හිටියා. අපිට මෙහෙම ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවේ නැහැ. අන්න ඒ මොහොතේ අපි කල්පනා කළා මේ සඳහා මොකක් හරි විසඳුමක් අපෙන් හොයාගෙන හොයාගන්න උත්සාහ කරමු කියලා. අර අපි නැවේ ගිලිලා වතුරේ මැරෙන්න යනකොට තුක්තිරි ගහක හරි එල්ලෙන්න බලනවනේ. ඉතින් ඒ වගේ අපිත් උත්සාහ කරා මොකක් හරි අපි ට්‍රයිල් එකක් බලමු මේක කියලා. ඒක තමයි පළවෙනියෙන් පාදක වුණේ. ඒත් එක්ක තව ටික දවසක් යනකොට අපේ රටේ ආර්ථිකය කඩාවැටුණා. ආර්ථිකය කඩාවැටිලා අපිට ඩොලර් නැති වෙලා අපි ආයේ රට ඇතුලේ කොටු වුණා. මෙතනදී තව තර්ජන කීපයක් අපිට එකතු වුණා. අපි ආනයනිකව අපි භාවිතා කරපු ආහාර අපිට නැතුව ගියා. අපිට බේත් හේත් ගෙන්න ගන්න බැරි ප්‍රශ්නයක් ඇති වුණා. අපිට ඩොලර් නැති වුණා. ඒ තර්ජනයත් අපි ඔලුවට ගත්තා. ඒ තර්ජනයත් අපි ඔලුවට ගන්නකොට දැන් ආනයනික කිරිපිටි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපි ඒවට ඩොලර් වියදම් කළා අපි ආනයනය කළා පාරිභෝජනය කරගෙන ඉන්නවා. හැබැයි එලකිරි වීදුරුවක තියෙන කිසිම ගුණයක් ඒක ඇතුලේ නැහැ. නමුත් අපිට පුළුවන් අපි දේශීයව අපේ තියෙන මේ පැල ඇටි අපේ තියෙන මේ ගහකොළ එකතු කරලා අපේ අයට දෙන්න ඊට වඩා ශක්තිදනක දෙයක් අපිට නිපදවන්න පුළුවන් කියලා හිතෙනවා. ඒත් එක්ක අපි ඒ ඔස්සේ හිතාගෙන ගියා. එතනින් අතර වුණේ දැන් මේක ඇතුලේ අපේ පවුලක් ගත්තාම පවුලක දෙතුන් දෙනෙකුට ලෙඩ රෝග මේ නිදන්ගත රෝග වැහි වැහැලා ඩයබටික් කොරස්ටෝල් ගෑස්ටික් ප්‍රෙෂර් මේවට පෙති අහුරක් මිනිස්සු බොනවා. මේ පෙති අහුරක් බොන මිනිස්සුන්ට අපිට පුළුවන් වෙන්න ඕනේ මොකක් හරි මඟ පෙන්වීමක් උත්තරයක් හදලා දෙන්න. දැන් අපි මේ ඉමුනිටි බූස්ටර් කියන නිෂ්පාදනයේ නිපදවන්න ඒ අරමුණත් ඒක ඇතුලේ තිබුණා. අපිට අවශ්‍ය වෙලා තිබුණා මේ බොන නිදන්ගත රෝගවලට බොන බෙහෙතට විකල්පයක් දෙන්න. ඒ විතරක් නෙවෙයි. දැන් අපේ කාන්තාව ගන්නකො. මේ කාන්තාවෝ විවිධ දේවල් රූපලාවන්‍ය සම්බන්ධයෙන් මේගොල්ලෝ උනන්දු වෙනවා. ඒ සම්බන්ධනුත් ලොකු වියපැහැදමක් කරනවා. ඉතින් අපිට මේ රූපලාවන්‍ය වර්ධනය කරගන්න මේ කොණ්ඩේ අනේක නතර කරගන්න කොණ්ඩේ දික් වෙන්න කුරුලෑ ලපකැලල ඉවත් වෙන්න බඩ බහින්න හැම ලස්සන වෙන්න අපිට බැරිද දෙයක් හදන්න. මේකත් මේක ඇතුලේ තිබ්බා. දැන් මේ කියන කාරණා ටික ඔක්කොම එකතු වෙලා තමයි මේ ඉමුනිටි බූස්ටර් කියන නිෂ්පාදනය එළියට ආවේ. එතකොට අපි උත්සාහ කළා අපි හිතුවා අපි දන්න න්‍යායක් තියෙනවා ඕනෑම මිනිසෙකගේ ඇඟ ඇතුලේ එයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරලා ඉහළට ඔසවලා ගත්තොත් ඒ ඇඟ ඇතුලේ තියෙන ව්‍යාධි ටික ඔක්කොම අපිට එළියට දාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ න්‍යාය මත පිහිටලා අපි මේ ඉමුනිටි බූස්ටර් කියන නිෂ්පාදනය හදන්න පෙළඹුණා 2019-18 වගේ කාලේ ඉඳලා. අපි පරිශන ගොඩක් කළා.
මම ඉන්දියාවත් එක්ක ගොඩක් සම්බන්ධයි. ඉතින් ඉන්දියාවේ තියෙනවා බැංගලෝර වල ආහාර සම්බන්ධයෙන් තියෙන විශේෂ පරිේෂණ ආයතනයක්. ඒක මේ CFTRI එක. ඒකත් එක්ක තමයි මේ පරීක්ෂණ ගොඩක් කළේ. මම ඉගෙන ගත්ත මගේ මහාචාර්යවරු කීප දෙනෙකුත් එතන ඉන්න ගුරුවරු. ඉතින් අපිට ගොඩක් උදව් කළා. අපි 2019 මේ නිෂ්පාදනය හදලා එළියට දැම්මා. ඒ එළියට දාලා අපි කරපු වැඩේ ගමින් ගමට නගරෙන් නගරයට ආයතනෙන් ආයතනයට ගිහිල්ලා අපේ අය මේ නිෂ්පාදනයේ පිළිබඳ දැනුවත් කළා. දැන් සමහර ඒවා වෙළඳපොලේ තියෙනවා, තියෙන ෆුඩ් සිටියේ තියෙනවා, ෆාමසියේ තියෙනවා. ඒකවල මේ ඇඩ්වර්ටයිස්මන්ට් ගියපුවාම මේක අරගන්න. දැන් අපි කතා කරමු මේ යන්නේ ප්‍රොඩක්ට් එක එළි දක්වන්න. එතකොට දැන් මේ 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 නිෂ්පාදනයට මූලික වෙන ඖෂධීය සංගතක මොනවද කියන එක අහන්න පුළුවන් මේවා. इम्यूनिटी बूस्ट पाने यूज करेंदा रैट कैम कालबीलावर वेला तेबोण पीरसी कुट मे अणुकोपे हेमणत वतुर्बण वीद्रुवें बागे क्वतुरागन अर अणुकोपेट क्वतुरागन दिन पता हेमदाम रैट मे तीन पौडर मेकुले ये पौडर ते हंदिंग एकाक दाल ते हंदिंग बागे दाल पूर्वला योगटिंग एकाक दाल दवसट एक गाण हेमदाम मेक रैट रैट बीगणे अन्न මෙහෙම කෙනෙක් මේක බිව්වොත් සාමාන්‍ය අපි තේ බොනවා වගේ තේ බොනවා වගේ බොනවා බොනකොට තව දෙයක් එකතු කරන්නම් දෙහි කැල් දෙහි ගෙඩියක් අරන් හතරට කපලා දෙහි කැල්ලත් මේ අර කෝප්පෙට මිරිකනවා මිරිකලා ඒ දෙහි ලෙල්ලත් විසිකන්නේ ඒකත් දානවා ඒක ඇතුළට ඒක අර පැංගිරි ටික මේ ඖෂධත් එක්ක එකතු වෙනකොට ඒකෙත් ලොකු බෙනිෆිට් එකක් තියෙනවා දැනට කැන්සර් සෙල්ස් ඇවිල්ලා නැත්තම් කාට හරි අය අනාගතයේ ඒ තර්ජනෙ මිදෙන්න පුළුවන් ඒක එකතු කරගම එකක් රස වැඩි වෙනවා අනිත් එක ගුණ වැඩි වෙනවා එහෙම කවුරු හරි කෙනෙක් මේක දවස ගානේ එක දිගට පාවිච්චි කරන ගියොත් එයාගේ ඇඟ ඇතුලේ ප්‍රතිශක්තිකරණය ඉතාම ප්‍රසස්ත මට්ටමට වර්ධනය වෙනවා මේ ප්‍රතිශක්තිකරණය කොච්චර ප්‍රසස්තද කියලා කිව්වොත් දැනට මම ඔය කිව්ව සකල ව්‍යාධි වල දියවැඩියා රෝගයේ ලොකු තර්ජනයක් මේ සමාජයේ දැන් 90%කට හැදිලා ඉවරයි එතකොට තව 10ක් විතර තමයි වෙරිලා තියෙන්නේ මෙන්න මේ ආයත මේ සිද්ධ වෙලා තියෙනවා දැන් අපි අවුරුදු 10ක් මේක 1980 වගේ ඉඳලා තමයි ලංකාවේ දියවැඩියාව වාර්තා වෙන්නේ. වාර්තා වෙලා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. මදුමේහ අපේ අතීත පොත්පත්වල තියෙනවා. හැබැයි මේක එළියට ආවේ 80 වගේ දශකයේ. එතන චුට්ටක් එහාට පැනලා කිව්වොත් 1978 අපි විවෘත ආර්ථිකයේ ඕපන් වෙනවා. ඒත් එක්කම අපි කරගත්ත ලොකු වැරද්දක් තමයි අපේ ආහාරත් අපි ගෙන්නන්න පටන් ගත්තා. එදා අපි අනිත් ඒවා ගෙනල්ලා ආහාර ගේන එක නවත්ත ගත්තා නම් අද මට හිතෙනවා මේ සකල ව්‍යාධි ටික ඇති වෙන්නේ නැහැ මෙච්චර වේගෙන් කියලා. එතකොට ඒ වෙලාවේ හැන් බේකන් චීස් බටර් මිදි ඇපල් යහමින් කාපු අයට අවුරුදු දෙකක් ගියේ නැහැ 80 ඩයබටික් රෙකෝඩ් වුණා මේ බොහොම සරුසරුට. ඉතින් මේ 80 ඉඳලා මේ ගන්න ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා මොකක් හරි බටහිර වෛද්‍ය විද්‍යාව අනුව පෙත්තක් බිබී ඉන්නවා කට්ටිය. තොර මේ පෙත්ත බොන අය දැන් අවුරුදු 10ක් මේ පෙත්ත බොනවා කියමු අපි කෙනෙක්. එයාට ඒ පෙත්ත අද නැමැත්තුව දවස් 10කට සීනි වැඩි වෙනවා. ඔව් දැන් මම පුච්ච බදා කිරීමක් කරන ඔබතුමාට සමා වෙන්න. දැන් අපි එතනට එනවා. මගේ ප්‍රශ්න ලයිස්තුවේ අපි එතනට එනවා. මම දැනගන්න කැමති දැන් මට පේනවා මෙතන ඔබතුමාලා ගෙනල්ලා තියෙන ඖෂධීය එකතුවේ මුරුංගා මට පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. තව සමහර දේවල් තියෙනවා මට කොත්තමල්ලි වගේ දෙයක් පේනවා. ඒක පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. හැබැයි තවත් ඖෂධ වර්ග රාශියක් තියෙනවා මට කියන්න. ඖෂධ වර්ග මම දන්න විදිහට 10ක් පමණ මේ නිෂ්පාදනයට පාවිච්චි කරනවා. මට කියන්න ඖෂධ වර්ග ටික මොනවද කියලා. ඔව්. මේකට ඇත්තටම අපි පාවිච්චි කරලා තියෙන මම ඒක තමයි කියන්න එතනට එන්න හැදුවේ. මේකට අපි ප්‍රධාන අමුද්‍රව්‍ය හැටියට දාන්නේ මුළු ලෝකෙම වැඩිම න්‍යූට්‍රිෂන් තියෙන ශාකය ජීවේ වෘක්ෂය දීර්ඝායුෂ ගස කියලා අද ලෝක විද්‍යාවෙන් සියලු සකල විද්‍යාඥයන් සීල් කළා තහවුරු කළා තියෙන්නේ ඕගොල්ලන්ගේ වත්තේ වැටේ තියෙන අර කරල් හොදි හදලා කන මුරුංගා ගහේ මුරුංගා පත්‍ර තමයි මේ නිෂ්පාදනයේට ප්‍රධාන අමුද්‍රව්‍ය හැටියට අපි යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ පදනම බේස් එක. ඒක තමයි බේස් එක අත්විවරම. ඒකට එත් එතනින් නතර වෙන්නේ හීම්බෝවිටිය එකතු කරනවා. හීම්බෝවිටිය. හීම්බෝවිටිය. එතනින් නතර වෙන්නේ කොත්තමල්ලි එකතු කරනවා. දැන් මේ මුරුංගා හීම්බෝවිටිය කොත්තමල්ලි තුන එකතු වුනහම මේක දිව්‍ය ඖෂධයක්. මේක ඇඩිෂනල් බෙනිෆිට් එන්න පටන් ගන්නවා එතකොට. ඉන්හිර එකක් ඇද ඇද ඉන්න කෙනෙක් නම් සිංගමාලේ හැදිලා. මේක බීලා මේක රෑට රෑට සුමානයක් දෙකක් බොනකොට පළවෙනි දවසේ නම් අර සෙම මෙහෙම නහයෙන් ගලාගෙන එන එක නතර වෙනවා. නතරලා ඉන්හිරක සුමානයක් දැක්කම විසිකලා දාන්න පුළුවන් තත්යක් නිර්මාණය වෙනවා මේකේ.
එතනින් නතර වෙන්නේ අපි මේකට එකතු කරනවා දෙහි දෙහි ගෙඩිය දෙහි ලෙල්ලත් එක්කම අපි අරන් තියෙනවා දෙහිත් මේකට පවුඩර් කරලා දාලා තියෙනවා ඊට පස්සේ මේ මේ තුනෙන්ම මේ සියල්ලගෙන්ම අපි හදන්නේ මුරුංග වලින් තියෙන ප්‍රතිශක්තිකරණය ඒක තවත් දෙගුණ තෙගුණ කරන්න තමයි මේ ඉන්ග්‍රීඩියන් එකතු කරේ මේ එක එක ඉන්ග්‍රීඩියන් එකට දවසක් කතා කරන්න පුළුවන් බෙනිෆිට් නමුත් අපි මෙතනදී මුරුංග වලින් ලැබිච්ච ප්‍රතිශක්තිය දෙගුණ කරනවා තෙගුණ කරනවා ඊට පස්සේ අපි මේකට තව දානවා කරාමුණැටි සිනමන් ඊට පස්සේ මෙහෙම කරපිංචි එකතු කරනවා දැන් සාමාන්‍ය මුරුංග කවුරු හරි පාවිච්චි කරොත් එයාගේ කොණ්ඩේ අනේක නතර වෙනවා කොණ්ඩේ දික් වෙනවා බඩ බහිනවා හැම ලස්සන වෙනවා මුරුංග වල තියෙන බෙනිෆිට් ඒක ගොඩක් කට්ටියට පාවිච්චි කරන්න හොඳ දෙයක් ඕනෑම කෙනෙකුට මේක පාවිච්චි කරන්න දෙයි ඊළඟට මේකට කරපිංචි එකතු කරනවා ඊළඟට එතනින් නතර වෙන්නේ අපි මේකට වැල් පෙනෙල ගෙනල්ලා තියෙනවා තමයි අපේ ප්‍රමාදිත මේ වැල් පෙනෙල නේද වැල් පෙනෙල හරි ප්‍රසිද්ධයි වැල් පෙනෙල කියනකොටම වැඩියෙන් අවධානය යන්නේ කෙනෙක්ගේ සෙක්ස් පැත්ත වාජීකරණය පැත්ත වාජීකරණය පැත්ත ඇත්තටම අපි මේකට මේ වැල් පෙනෙල එකතු කලේම දියවැඩියාව කියන රෝගීන් ඉලක්ක කරගෙන අහහ ඔව් මේ දියවැඩියා රෝගීන්ට ඒගොල්ලෝ ඔය බෙහෙත එක දිගට බීගෙන බීගෙන යනකොට ප්‍රශ්න දෙකක් හැදෙනවා එකක් තමයි මේ පෙත්ත ඇඟට ඇඩික්ට් වෙනවා බටහිර වෛද්‍ය පැත්තෙන් ඔය බොන පෙත්ත විවාහම මම ඒකට නිග්‍රහ කරනවා නෙවෙයි දැන් මේක මේ තුලින් තමා යැපිලා ඉන්නේ දියවැඩියා රෝගීන් ඒ එහෙම නැත්නම් විකල්පයක් ඇත්තේම නැහැ ඉතින් ඒ නිසා ඒ පෙත්තෙන් පාලනයක් තමයි සිද්ධ කරන්නේ ඉතින් ඒ පාලනේ වැඩි දුරට කරගෙන යනකොට මේ පෙත්ත ඇඟට ඇඩිට් වෙලා පෙත්ත නවත්ත ගන්න බැරි වෙනවා මැරෙනකම්ම පෙත්ත බොන්න වෙනවා එතකොට ඒ අයට තව ටිකක් ඉස්සරහට යනකොට මේ අපි දැනගන්න ලිංගික ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ දුර්වල වීමක් දුර්වල වෙනවා සෙක්ස් නැතුව යනවා ඉතින් ඒ නිසා අපි මේකට වැල් පෙනෙල එකතු කළා මේක බීලා සාමාන්‍ය මාස දෙකක් වගේ යනකොට දියවැඩියා රෝගියෙක් ඒ බොන අපි දැන් මේ පෙත්ත නැවැත්වුවොත් ඊට සීනි වැඩි වෙනවනේ එහෙනම් කියනවා ඒ බොන බෙහෙතයි ඒක එහෙමම කරගෙන යන්න මොනවාද දැනට කන්නේ බොන්නේ ඕනම කෙනෙක් ඒ කන බොන දේ එහෙමම කාගෙන බීගෙන යන්න මේක හැමදාම රැට නිදා ගන්න කලින් මේකෙන් තේ බොන පීරිසියට වතුර එකක් උණු වතුර එකක් අරන් මේකෙන් තේ හැන්දෙන් භාගයක් දාලා දවසර එක ගානේ මේක බීගෙන යනවා සාමාන්‍ය මාසයක් දෙකක් මාස තුනක් මේක කන්ටිනියු කරන්න ඕනේ මේකේ තියෙන ගුණයක් එකක් ඒක මැදින් මාසයක් බීලා ඒක සමානව නොබී හිටියොත් එහෙම මේක ඇති වැඩක් නැති වෙනවා අර කියන ඉමුනිටි එක ඩිවලොප් වෙන්නේ නැහැ ඒ හින්දා අපි මෙහෙම හදලා තියෙනවා ඒත් එක්කම දැන් මේ මුරුංග ගහේ කතාව ඇදුනහම මට කියන්න දෙයක් තියෙනවා අපේ මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයින්ට ඇත්තරම මේ බෝතලේ මාස 7ක් බොන්න පුළුවන් එකක් මේකේ මිල රුපියල් 7000යි රුපියල් 7000 ටිකක් වැඩි මිලක් මේක ඔකනට දෙන්න පුළුවන් මේක වැඩි නේ රුපියල් 7000ක් කියන්නේ නේද මේ කාලේ හැටියට මේ 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 කාලේ හැටියට ලොකු තර්ජනයක් තියෙනවා ඒක මාස 7ක් තනි කෙනෙකුට බොන්න පුළුවන්. ඒක ෆැමිලි පැක් එකක් වගේ. ඊළඟට අපේ තව මේකේ පැකේජ් එකක් තියෙනවා. ඊළඟ එක තමයි මේක මාස 4ක් බොන්න පුළුවන් එකක්. මේක 4000යි. හැබැයි අපි කියන්නේ මාස 3ක් මේක පාවිච්චි කරන්න කියලානේ. ඒතකොට මාස 3ෙන් තව මාසෙකුත් එහා පැත්තට පැනලා තියෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙකුට ජෙනටික් එක මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ රිස්ක් එකත් අවම කරලා මේ බෝතලේ හදලා තියෙනවා. ඉතින් මේක දිව්‍ය ඖෂධයක්. ඉතින් මේක අපි දැනට මේ වෙනකොට 9000කට 9500කට රිපීට් කස්ටමර් බේස් එකක් හදලා තියෙනවා. ඉතින් මේකට අර ඔබතුමා කිව්වා වගේ මිල වැඩි මේක ගන්න බෑ ඒ වගේ බයයි ගන්න රටේ තියෙනවා ඔක්කොම අර එක එක ಜಾති තියෙන්නේ. ඉතින් එහෙම හැම්බත් වෙච්ච අයට මේකේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ පොඩි පැකට් එකක් අපි හැදුවා මාසයකට වගේ එකක්. ඒක මාසයක් අතර ඒක මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ග්‍රෑම් 100ක් තියෙන්නේ. ඒක මිල 1750යි. දැන් මේ සම්පූර්ණ ප්‍රතිපලයේ භුක්ති විඳින අවම වශයෙන් මාස කීයක් තුනක් මේක අද බීලා හෙට රෑ වෙනකොට අනිද්දා රෑ වෙනකොට දැනෙන දේවල් වෙන්න පටන් ගන්නවා විශේෂයෙන් දියවැඩියාව තියෙන කෙනෙක් නම් එයා ටොයිලට් එයා ගිහිල්ලා ටොයිලට් එකේ ඉඳගෙන ඉන්නවා යන්න වගේ තියෙනවා යන්නේ නැහැ ඊළඟට හැන්දෑවට කකුල් මාපටැලි තද වෙනවා කකුල් හිරි වැටෙනවා නිින්ද නැහැ මේ කියන ගති ලක්ෂණ බොන පළවෙනි දවසේ දෙවෙනි දවසේ දවස දවස නැති වෙන්න පටන් ගන්නවා මේ කියන බෙනිෆිට් එන්න පටන් ගන්නවා ඉතින් එතකොට අර පළවෙනි පැකට් එක අරගෙන එතනින් එහාට යනවද නැද්ද කියලා එයා තීරණය කරයි ඉතින් දැනට මේ ගත්ත අය විශේෂයෙන් දියවැඩියා රෝගීන් 100000 වාරයක් අපිට ස්තුතිවන්ත වෙනවා එයා මේ කියන තත්ත්වෙන් මිදීගෙන එනකොට දැන් මෙහෙම එකක් තියෙනවා දැන් මේක දියවැඩියාව තියෙන කෙනෙක් බොනවා නැති කෙනෙකුත් බොනවා නිරෝගී කෙනෙකුත් බොනවා එතකොට දියවැඩියාව තියෙන කෙනාගේ දියවැඩියාව සුව වෙනකොට දියවැඩියාව නැති කෙනාට ලෝ සුග වෙන්නේ නැහැ ඒ කියන්නේ දෙන්නටම මේකෙන් ඩිවලොප් කරන්නේ ප්‍රතිශක්තිකරණය ඒක තමයි මේකෙන් වෙන්නේ ඉතින් ඒ දේ අපි සාර්ථකව කරගෙන ආවා දැන් ප්‍රශ්න මාතෘකාව දැන් අපි දියවැඩියාව ගැන කතා කරන්න වැඩිපුර
समाज तीन प्रश्न दीवेडिया विधरक निमित्ती प्रेशर तीन विधाकार मानसिक आतती तीन विविध कोलेस्ट्रॉल तीन गैस्ट्राइटिस विशेष मे दीवा प्रतिकार मेक पावच मेक सकल रोग निवारण सामान्य दीवेडिया तत्ते कथाकले रटेती लोकम अर्बुदयाक सह दुर्वल में गुलांट इतनी यट अभी कोरोस्ट्रोल तीन आय सामान्य मास्यक देखा क्या ये तत्ते मेकिंग मिदिला तीन वा पैटली पवा मेकिंग निट्टाउट सोयला तीन साक्षी तीन साक्षी देंडपुल हंग अभी अतर मेके पलवेनि दे अभी उत्साहकरपु दे मेकट अभी अवश्य साहति का अरगण तीन मेक पारिभोजने काटवा थानिया क्विन्न मेक दीर्घकालीन पाविच करपु हाम साइड इफेक्ट नै कि तहुर की विद्यात्मक आरंतीन अभी इतवड़ा दया कल तीन अभी मेवन पुट लंका पुरा प्रादेशीय लेखम कार्याल कच्चेरी तीन हम कच्चेरी अभी अवस्था लेबुना अभी मे कि प्रसन्टेशन ब्रांच के ब्रांच के गील किया इतना मम निष्पादक हटिएट मेन इम्यूनिटी बूस्ट की प्रोडक्ट मेक हदीलती है मेन मे विधि हाई ओगोलो मेक पावचकर पटंगंड मेक विश्वास बोंडकीन विश्वास हदला पलवेनी अपिट पुलुहंगुना नम दाहकट मेक दनट पोअन मे बीपुआ इन तंग मंकियान रत्नपुरे मैनिक पोल अरे रत्नपुरे बोघा मैनिक कोटो की लगती उतेंटे ना उदेट दाहक पितर पीरिसा निमेश में बोतले अरगन गिहिल्ला निकांग दहादेने के हंड मे बोतले वोल बोणवाद मम्मी आईटी ने कहला तीन मे बोतले बोणवाद मे 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 महत्ते किनो मेक बीला मे दिए वेडिया होंद उना कोरेस्ट्रॉल नती उना याट मे बणाद गैस्ट्रिक नती उना एतन अर मम तेकक विभिन्न एतन पोडी टी काउंटर या तीन अपी एतन गिहिल्ला एतन अंबगा यात तमा मेक तियागेन इन्ने अपी मासेट देकक वितर यान्न ओने एच्चर कॉल्स एनवा एन्न अपिट गन्न कियला එතෙන්ට ගිහිල්ලා ඉන්නකොට මම තේක බිබී ඉන්නකොට මහත් එක්ක ඇවිල්ලා ලොකු මැණික් මුදලාලි කෙනෙක්. ඇවිල්ලා මම දැන් පාන් කනවා. මොනේ ඇයි පාන් නෑ මට දැන් පාන් කාපුවාම වෙනද බඩ දනවා. දැන් මට තමුන්නාසේගේ මේක බීලා ගෑස්ට්‍රික් නැති වුණා. බලමු. එහෙම උත්තර තියෙනවා. ඊළඟට මේක අරගෙන යන්න දඹුල් ආර්ථික මධ්‍යස්ථානට. දඹුල් ආර්ථික මධ්‍යස්ථානේ 2000ක් 3000ක් 5000ක් විතර අපිට ගණන් කියන්න බෑ. ඒගොල්ලෝ උත්තර දී මේක බීලා මට බඩ අඩු වුණා කිලෝ 10ක් තියෙනවා බර අඩු වුණා කියනවා මට මම ප්‍රෙෂර් පෙති දෙකක් බිබිට මට එක මහත් එක ඇතුළට යනකොට ආතල් ડોක්ටර් එන්න කියලා කඩේ ඇතුළට ගිහිල්ලා මට පුටුවක් දීලා ඉඳවලා මට පුදුම සහනයක් තියෙන්නේ දිව්‍ය ඖෂධයක් තමුනාසේ හැදුවේ පින් සිද්ධ වෙන්න ඕන හදා පොඩපු දෙමෝපියන්ටත් එක්ක මම මේ මේ පෙති දෙක නැවැත්තුවා මට නිින්ද කියන දැන් මට හොඳට නිින්ද යනවා මේ බලන්න මගේ බඩ අඩු වුණා කියලා කියලා ඒ ඉස්සරහ හිටපු අවිල්ලා තියෙනපු ගෝවි මහත්තුරු වෙලෙන්දුන්ට අඬගහලා මෙහෙවරෙල්ලා ඒ නිශාන්ත මෙහෙවරේ මෙන්න මේක මම හොඳට මම බොනවා ඔයත් ගන්න එහෙම බෝතල් 20ක් 30ක් එහෙම ඒගොල්ලොම තමයි එතුමා විකුණනා හරිද ඊට පස්සේ අපි මෙහෙම ගත්තාම අර පැත්තෙන් කාත්තන් කුඩිය අම්පාර අර පැත්තෙන් සයිදමලේ ඒ හැමතැනම ගියා හැම තැනම ලංකාවේ ගිහිල්ලා ඉවරයි අපි මේක අරගෙන ගියා දීවර අමාත්‍යංශයට. දීවර අමාත්‍යංශයට ගිහිල්ලා දීවර අමාත්‍යංශෙ මේක ගැන ප්‍රොමෝෂන් එකක් කළා. එතන මේ පරිපාලන බලධාරීන්ගේ පුත්‍රයා කිව්වා මේක මහත් වූ සේවයක් ඔබතුමා කරන්න. අපේ දීවර ජනතාව ලෙඩ්ඩු. මේක මම දීවර වරයන් සියල්ලටම මේ යන්න ගේට්ටුවෙන් ඇතුල් වෙන්න මඟ පාදනවා. තමුන්නාංශ මේ ජනතාවට ගිහිල්ලා මේක දැනුවත් කරන්න බෝතලෙකුත් විකුණා ගන්න මේ වැඩේත් කරන්න. අපි ලංකාව පුරා මෙහෙම සිටීමේ තියෙන දීවර වරයන් ඔක්කොම තරණය කරා. හොඳයි මට පොඩි මොහොතක් දෙන්න. මම හරනවා මේ අපේ ඩීමන් නිශාන්ත සිල්වා මහත්මගේ පැත්තට එතුමා මන්නා ඉන්ටර්නැෂනල් පුත්ලික සමාගමේ අධ්‍යක්ෂ වෙළඳහා ප්‍රවර්ධන. දැන් ඕනෑම ප්‍රොඩක්ට් එකක් හදනවා වගේම මේක මාකට් කරගන්න එකක් වෙන්නම ඕන. දැන් නැත්නම් විශ්වතර යන්නේ නැහැ. දැන් මේ කටින් කටට ගියා. තනින් තනට ගියා. ඊට අමතරව මොනවද ගත්ත වෙළඳ උපාය මාර්ග සහ මේකේ වැදගත්කම වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවද පුතුමා? ස්තුති නිමේෂ. ඒ වගේම අවසරයි ගල් සහෝදරතුමනි. टीएन एल आदि विशेष सूचक मे वगे अनर्घ तेदीन भाण्ड्या प्रदर्शन किरी हा ये ज्ञान पिली बंधव धनवाद किरी मठ मम मेह पटांग निमेश आसिरी खम तिनर दम्मत काम मुकुर सिदु करन पुतर आयुर्वेद करवाद
ඉස්සරෙ නිමේෂ මොන සැප සම්පත මොන දේපල තිබුණත් යඩන්නේ අපිට නිරෝගිකම නැත්තා මේ වහණ්ඩේ ගැන ඔබතුමා අහුව මගෙන් කොහොමද මේක අලෙවි ප්‍රවර්ධන කටයුතු කරන්න කියලා සභාපතිතුමාගෙන් තව වැඩි විස්තර දැනගන්න පුළුවන් මේක අපි පළාත් නමේම ඔබ සභාපතිතුමාක වගේ පළාත් නමේම කච්චරිවල අපි ගිහින් හමාරයි AG ඔෆිස් ඒ වගේම ග්‍රාම සේකාව සම්මට්ටමින් ඒ වගේම පළාතෙන් පළාතේ හැම ටවුන් එකකම පාර දෙපැත්තේ කඩවලින් මේක දැනුවත් කරලා තිනවා මේක අපි මේ සෝෂල් මාධ්‍ය හරහා ඒ වගේම රූපවාහිනී මාධ්‍ය ගුවන්විදුලි මාධ්‍යයට හරහා අපි මේක බැලුවේ ඔබතුමා මේක පාවිච්චි කරාම ඔබතුමාගෙන් ලැබෙන බෙනිෆිට් එක ඔබතුමාගෙන් ලැබෙන විශ්වාසනීය කටවචනේ තමයි නිරෝගීකමට මූලිකම හේතු වෙන්නේ මම අර කියන ලෙඩ වලින් පෙළෙන කෙනෙක් නම් ඔබතුමාගේ විශ්වාසය මම කරනවා මොකද දැනට මේ වගේ බහඬ මේ වගේ ආදේශක බහඬ ගොඩාක් වෙරඳ පොලේ තියෙනවා ඒවා ගොඩාක් අය පාවිච්චි කරපය මට එක්කෙනෙක් හම්බුණා මේ පිළිබඳ මේ බහඬ 82ක් 83ක් විතර පාවිච්චි කරලා තියෙනවා සුවයක් ලැබිලා තියෙනවා මේකෙන් එතකොට මේ පිළිබඳව තව තව කතා කරන්න නම් ඒ පිළිබඳව දන්නේ අපි දැන් මේක අරගෙන ගියාම මේක බීපු අය අපිට කියන මම අපි දනවන්නට වඩා මම කියනවට වඩා මේ පාවිච්චි කරපුවයි දන්න මොනවාද මොන රෝඩරේ උද සුව වෙන්නේ කියලා මේකෙන් බොන හැම අපි හිතන්නේ නැති රෝඩෝගේ මිනිස්සුන්ගේ සුව වෙලා තියෙනවා ඒතොර ඒ කටබචනේ තමයි අපිට විශ්වාසනේ හැටියට තියෙන ඒ නිසා දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට අර අපි වෙළඳාම කරන්න මාධ්‍ය ඇඩ්වර්ටයිස්මන්ට් ඒ කියන්නේ මොන හරි වෙළඳාම්ෙන් දාලා තියෙනවද කියලා අහන්නේ නැහැ එහෙම දෙයක් කළා නැහැ මේ කටබචනේ තමයි යන්නේ සම සම කටෙන් කටර ඒ ප්‍රචාරය වෙනවා එතකොට මේකේ තියෙන ඔක්කොම මේ වස්ත වෙටි තිනේවා මිනිස්සු අහනවා සමහර අය මේක බොන්න බයයි නේද මේක බීලා අපිට අතුරු ආබාධයිද නිමේෂ දියවැඩියාව ওই මధుමේහ කොලෙස්ටරෝල් ගෑස්ට්‍රයිටිස් එතකොට ඉන්හෙල අදින අය ඉන්නවා අපිට ඇදුම නිසා බීස් එක නිසා ඒ අයට ඒවා ඒ වගේ දේවල් පාලනේ පාවිච්චි කරනවා කියලා කියන්නේ ඉන් එහාට ආය ප්‍රතිවිපාක ඉන්න තව දේවල් නැහැ මේක තමයි හොඳම උදාහරණය මේවා ඉසේ කිස් කරනට මේ මිනිස්සු කාලා තිනවා කන විදිහයි වැරදි එතකොට මෙතුමා ඒ පිළිබඳව ඒක කන්න ඕන ගුණාත්මකභාවයේ ඒ විදිහට මේකේ ගුණ ඒ විදිහට තිනවා මේ තියෙන මුරුංගා ප්‍රොඩක්ට් එකේ මුරුංගා කොලේ තියෙන ගුණේ 10 ගුණයකින් වැඩි කරලා තමයි අපි මේ බෝතල ඇතුළට ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙන ඇඟේ තියෙන ප්‍රසාරිතකරණ එක එක වයස් මට්ටමින් ඉස්සෙන්නේ ඉස්සෙන්න තමන් ඇඟේ තියෙන ව්‍යාධි අයින් කරනවා. එතකොට මම ඒකයි කිව්වේ ඔබතුමා අහපු ප්‍රශ්නෙට අපි මේක වෙළඳන්වීම කරනකොට නම් මේ මේක පරිහරණය කරන මිනිසුන්ගෙන් තමයි වැඩි අලවියක් තියෙන්නේ. මම ආයෙමත් හරනවා සභාපතිතුමාගේ පැත්තට. දැන් මේ මෙතන තියෙන දේවල් අතරේ මට පේනවා රෝස පාට දෙයක්. මම ඔව් මේකට කියන්නේ නිමේෂර් මේක කියන්නේ රෝස හිමාලය ලුණු. rock salt hindu pu meka himalaya athul himalayen patang gana himalaya athul ratawal hataka tiyena pakistane dakwa meke donawa yanawa polo uda polo yata ape kalugal hadena wage udat meka gana tiyena kohinda den eka me welaye me vaate aadratawayat ekka ara tetamela thi meka jeeva meka gena himalayenda himalayen gena den man hama maasa deka thunakata sarayak himalayen me wage ton ekak aran gena e aragena ewilla ape ayata me kata genalla tama man kudu kala denna huru kudu genna mate eka avishwasai එහෙනම් හැම වෙලේම මේ මේ ඉන්ග්‍රීඩියන්ට් එක මේ හැමදේම මම තමා කුඩු කරලා මේ බෝතලෙට දාන්නේ. මම ගිහිලා සපත කරලා මේක බොන්න මේකෙන් මේ ප්‍රතිඵල ලැබෙනවා කියලා කියන්නේ මේ මේ තියෙන ඉන්ග්‍රීඩියන් වල ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒතකොට මේ ඉන්ග්‍රීඩියන් ඒ විදිහටම දෙන එක තමයි මගේ යුතුයකම. මම ඒ වගකීම හරියටම කරන කෙනෙක්. දැන් මෙතන මොනවද ලැබෙන්නේ? මේක අපි කන ලුණු ගැන වචනයක් කියන්නේ නැහැ. අපි මූදු වතුර හරවල කෘතිම ලුණු හදාගන්න. ඒ ලුණු වල මුදු වතුරේ තියෙන පොලූෂන් අපේ ඇඟට එන එක සාමාන්‍ය දෙයක් නේ. එතකොට ඕකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මුදු වතුර අවුරුදු 100,000 ගණක් මේ මුදු වතුරට අපි දැක්කේ පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගිනි ගන්නවා විතරයි. හැමදාම අවුරුදු 100,000 ගණ මුදුර දේවල් එකතු වෙනවා. එතකොට මේකේ ප්ලාස්ටික් දිය වෙනවා. මේක තමයි ලොකු ඉෂුව එක. ඒ ප්ලාස්ටික් ඇහැට නොපෙනෙන ප්ලාස්ටික් දිය වුණාම ඒක නැනෝ ප්ලාස්ටික් අපේ ඇඟට ශරීරගත වෙනවා. මේ කන ලුණුත් එක්ක ඒක අපේ එක එක පැති වලට මේක යනවා. ඉතින් මේ මේ ලුණු පැත්තට හැරුණොත් මේකේ අපේ ලුණු වල ඊළඟ ප්‍රශ්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය හයි. ඉහළයි. අපේ සෝඩියම් ක්ලෝරයිඩ් අපේ 100යි නම් මේ ලුණු එකේ 20යි තියෙන්නේ. ඊළඟට මේකේ මිනරල් 84ක් ඇඩිෂනල් තියෙනවා. මේක පාවිච්චි කරොත් මේකට සුව නිින්දක් එනවා, ශ්වසන ආබාධ නැති වෙනවා, බඩ බහිනවා, හම ලස්සන වෙනවා, ඩයබටික් ප්‍රෙෂර් කන්ට්‍රෝල් වෙනවා. මේක උගලගේ ඇඟ සජලනය කරනවා. ඊළඟට මේක විස බීජ නාශකයි. දවසකට තර මේක කටේ ගන්න තියෙන ශාකය නැති වෙනවා කියලා කියනවා. ඒත් එක තව දෙක තුනක් එකතු කරන්න ඔය කියව කණ එක ගැන. කාන්තා විශේෂයේහි කාන්තාව ගොඩක් මහන්සි වෙනවා මේ රූපලාවණ්‍ය හදාගන්න. මං කිව්වේ ඒකයි මේ ඉමුනිටි බූස්ට් නිෂ්පාදනය හදනකොට රූපලාවණ්‍ය ගැනත් මං හිතලා තියෙනවා. එතකොට මේක මේක මේකට අපි අන්තර්ගත කරලා තිනක කනකොට ලැබෙන. දැන් මේක උදේ හිස් බඩට බොන වතුරයකට
මේකෙන් ලුණු ටිකක් ලුණු පතක් අරගෙන වතුර එකක් දාලා අපි ඉස්සර අපේ අම්මලා ලුණු පොල් කට්ට හදාගත්තේ. ඒ වගේ ලුණු පොල් කට්ටක් හදාන තියලා ඒ තණුක කරගත්ත වතුර ටික අපි දානවා මේ සෑන් තේ හැන්දින් එකක් අර බොන වතුර වීදුරට. තල මේක කලවම් කරලා උදේට උදේට බිව්වොත් නිමේෂ බීලා බලන්න මේකට බඩ බහිනවා. මේකට හැම ලස්සන වෙනවා. මට කොන වේ. අර ලොකු පොල තියෙන එක මේක බීලා බැලුවොත් ප්‍රතිඵල අද්දුටුවල් ප්‍රත්‍යක්ෂයි. මේ එක දෙයක්. ඒක වෙනම ගන්න පුළුවන්ද? පුළුවන්. මේ එක අපි ගාව වෙනම ගන්න තියෙනවා. ඊළඟ එක තමයි මේ ලුණු එක ඔය කාන්තා විශේෂ ඔය නිකන් වෝම් වෝටර් එකක් අරගෙන කකුල් දෙක දාලා මේකෙන් තේ හැන්දක් දාලා සුමානකට දෙක තුනක් කරොත් කාන්තාවගේ පාදේ ලස්සන වෙනවා. ඇඟේ තියෙන විස බීජ සහ ඔය අධික උෂ්ණත්වය ඔක්කොම අදිනවා මේකට. ඊළඟට තව ගොඩක් තියෙනවා බාත් ටබ් එකට මේකෙන් තේ හැන්දි දෙක පාදලා ඉන්නවා. නිමේෂ දන්නවා මේ වගේ ලොකු ගෙවල් හදලා තියෙනවා ඉන්දියාවේ. ඒක හරියට මේ අපි හෝටල්ස් වගේ ස්පා හදලා තියෙනවා. ඒකට ගිහිල්ලා කණ්ඩායම් නිදා ගන්නවා මේක ඇතුලේ. මේකට පෙරහැල්ල පිරිසිදු කරනවා. පෙරහැල්ලේ සිය සකල ආබාධ වලට මේක හරි හොඳයි ශෝෂණය කරනවා. ඊළඟට මේකට හැම ලස්සන වෙනවා. මේකේ අපි දැන් ලෑස්ති කරලා තියෙනවා මම ඉන්දියාවේ ජයපුර කියන ප්‍රදේශයෙන් මේකෙන් කැටයම් කරලා ලෑම්ප් එකක් හදාගෙන යන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒක ලබන සතියෝගේ එනවා. මේ ලෑම්ප් එක ඉන්දියාවේ මේ ගෙදරින් ගෙදර තියාගෙන ඉන්නවා. හෝටල් එකෙන් හෝටල්ම හෝටල් එක පුරාවටම මේ ලෑම්ප් එක තියලා ඒක ඕගනික් හෝටල් කරලා තියෙනවා. අපිටත් ඕන නම් ගෙදර ඕගනික් හවුස් එකක් කරගන්න පුළුවන් මේ ලෑම්ප් එක තියෙන. මේ ලාම්පුවක් විදිහටපත් වෙනවා. මේක ලාම්පුවක් මේකට ඇතුළේට ගලක් බස්සලා මේ ලයිට් එකක් බස්සලා මේක ෆ්ලෑෂ් කරොත් මෙහෙම මේ වටේ තියෙන පොලූෂන් ඔක්කොම මේකට අදිනවා. ඇදලා මේක තව ගොඩක් දේවල් තියෙනවා මේකට අපේ ලේ ගමනාගමණයට මේක බලපෑම් කරනවා. මේක බලපෑම් මේකට ලිංගික ශක්තිය වර්ධනය කරනවා. එහෙම ගොඩක් මේකේ තියෙනවා. ඉතින් ඒක ඔව් ගෙදර තව ඔය දැන් ඔය පිටකොටුවේ ගිහිල්ලා ලොකු දෙමළ ව්‍යාපාරිකයෙක්ගේ මේසයකට යන්න හෝල්සෙල් කඩේක ඒකේ කෙරවල ගලක් ඒ ලොකු ගලක් නෙමෙයි මේ ලුණු කැටයක්. සමහර අය ලොකු ගෙවල් හදනකොට මාලිගාවක් හදනවා මේකෙන් ලුණු ටොන් එකක් වගේ ලොකු කැටයක් ගෙනල්ලා ඉඩමේ හතර මායිම සෙන්ටර් කරලා මේක බස්සනවා. බස්සලා ඒක උඩ තමයි ගේ ගහන්නේ. විශ්වාසයි අරත්තල. ඉතින් ඒක ඊට පස්සේ තාම මොනවද? මම මේ වෙලාවේ පොඩි පණිවිඩයක් දෙනවා සියලු දෙනාට මේ ප්‍රේක්ෂක ජනතාවට මගෙන් තෑග්ගක් මේ ආයුර්වේද අද කියන අපි සංරක්ෂණයක සහප්‍රවර්තන මම සියලු දෙනාට ඉල්ලීමක් කරනවා ගෙදර මුරුංගා ගහක් අද වත්තේ වැටේ නැත්නම් පළවෙනියෙන් ලැජ්ජ වෙනවා දෙවෙනි එක ඉතා ඉක්මනින් ඔය අහල පහල වත්තක තියෙන මුරුංගා දඩු ටිකක් වාගෙන ගිහිල්ලා වැට දිගට ඇනගෙන යන්න එහෙම ගිහිල්ලා ඒකේ මුරුංගා ටිකේ මුරුංගා ගහේ පංචාංගෙම අපි ආහාරයට ගන්න පටන් ගන්න අපේ මේ ඇඟේ තියෙන වස විස මේ ඇඟට ඇතුල් වෙලා තියෙන වස විස එළියට ගන්න පුළුවන් ක්‍රමවේද ටිකක් මේ මුරුංගා හරහා මම කියලා දෙන්නම් ඉතින් ඉක්මනින් කියලා ඉවර කරන්නම් මුරුංගා ගහේ මේ දවස්වල කරල් අල්ලලා දැන් අවසානෙ තියෙන දැන් මේ මුරුංගා කඩලා කණ්ඩක් දැන් මෝරලා තියෙන මේක තව චුට්ටක් ඉස්සරහට මෝරන්න අරින්න එහෙම මෝරන්න ඇරලා මුරුංගා ගහේ ඇට අර හොඳටම වේලිච්ච වගේ ඇට මද ටික ගන්න අරගෙන ඒක කුස්සියේ අර තුන පහ තියෙන තැනට ගේන්න. පළවෙනියෙන් වැඩක් පටන් ගන්න මුරුංගාට තමුන්නාන්සලා ගෙදර වතුර බොන මොකද්ද වාජනේ. ඒ කියන්නේ ගුරුලේත්තුව, කලය, එහෙම නැත්නම් අර උඩ තියෙන ටැංකිය වෙන්න පුළුවන්. මූලස්ථානෙට මුරුංගා ඇට පතක් හරි මිටක් හරි දාන්න. දාලා මේක උඩ පාවි තියේ, ගෑවි තියේ මෙන්න මේ වතුර ටික බොන්න පටන් ගන්න. මේක ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා වගේ හෙට උදේ මේකේ ප්‍රතිඵල එන්නේ නැහැ. හැබැයි අවුරුදු 5ක්, 10ක්, 15ක් මේක කන්ටිනියු කරොත් දැන් අපි හිතමු අපේ කාලේ ඉවරයි කියලා. අපේ අනාගත પરම්පරාව, ඒ પરම්පරාවෙන් එහා પરම්පරාවට කවදාවත් වකුගඩුවේ ලෙඩක් හැදෙන්න තියෙන සම්භාවිතාවය නැති කරගන්න මේක හොඳ විස බීජ නාශකයක්. මුරුංගා ඇට කියලා කියන්නේ ලෝකේ ඊටාම වතුර වලට ඊටා පිරිසුදු කරන බොහොම ප්‍රබල විස බීජ නාශකයක්. එතනින් නතර වෙන්න එපා. මුරුංගා ඇට මං කිලෝ 4ක් 5ක් එකතු කරගන්න කියලා කිව්වේ මේ කන්නේ ඔය අනුරාධපුර පැත්තෙන් පොළොන්නර පැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් දමුල්ල දිහෙන් ගෙන්න ගන්න සල්ලි දීලා. වැටිලා යනවා නිකන් ඒ ටික ගෙන්න ගන්න සල්ලි දීලා ගෙන්න ගන්න. මේක දිව්‍ය ඖෂධයක්. ගෙනල්ලා මේක පවුඩර් කරන්න. අර අපි මේ මිරිස් කොටා ගන්න මෝලට ගිහිල්ලා දුන්නාම මේක හොඳට කුඩු කරලා දෙයි. ගෙනල්ලා මේක කුස්සියේ 3-5 තියෙන තැන තියලා හැමදාම උදේ උයන ආහාරයට මේ මුරුංගා ඇට සහ මද පවුඩර් කරගත්ත මේකෙන් තේ හැන්දින් එකක් දාන්න. බත ඉදීගෙන එනකොට මැදදී දාන්න. එහෙම නැත්නම් කඩලද මුංගටද කව්පිද හදන්න ඒකටත් දාන්න. දාලා මේක පොදුවේ ගේ දරුවන්ට අපේ සියලු දෙනාට කණ්ඩ සලස්සන්න. අර දවසේ අවශ්‍ය සියලුම එනර්ජි අපිට ඕන සියලුම මේ පෝෂණ කාරක ඒක ඇතුලේ තියෙනවා.
එක දෙයක් ඒක ඒ වෙලාවේ ලැබෙන බෙටිපිට් මං අන්තිමට කියන්නම් මේකේ මොකද්ද වෙන්නේ කියලා මුරුංග ගහ පංචාංගෙම පාවිච්චි කරොත් ඊට පස්සේ මං කිව්වා මුරුංග දඬු ටිකක් ඇනගෙන ඇනගෙන යන්න ඊට පස්සේ ආයෙත් එතන ඉන්න ඕනෙත් නැහැ පොර දාන්න ඕනෙත් නැහැ වතුර දාන්න ඕනෙත් නැහැ එච්චර සරලව මේ පොළවේ මේක හැදෙන වාසනාව මේ මුරුංග ගස් ටික හදලා මාස දෙකකින් එතෙන්ට යන්න මාස දෙකකින් යනකොට අර ගහ හැදිලා තියෙනවා ගහ හැදිලා කොළ දාලා දළු දාලා ඇවිල්ලා තියෙනවා ගිහිල්ලා ඒ දඬු ටික ඔක්කොම කඩන කඩලා ඊට පස්සේ ආයේ ඒ දඬු ටිකේ අර හැදිච්ච කොළ ටික නාමර කොළ ටික අරගෙන ගිහලා වේලලා එකක් පවුඩර් කරලා ගන්න ඔය ව්‍යංජනයක් බතක් හදන එක චුට්ටක් මෙහෙම මිරිකලා දාන්න එක ඊට පස්සේ ආය යනවා සති 6කින් අපි ඇතින් ඒ දෙවෙනි මුරේ හැදිලා ඉවරයි සති 6කින් එතකොට සති 6කින් යන ගිහිල්ලා මේක ගහ දෙගුණයක් වෙලා තියෙනවා අන්නේ දෙගුණයක් වෙලා තියෙන ගහ මුලින්ම ගලවලා ගන්න අපිට ඕනේ මුල් මේ මුල් ටික අරගෙන ඒ මුල් ටිකත් හොඳට අර තියෙන වැලි ටික ඔක්කොම මේවා කරලා හොඳට පිරිසිදු කරලා දවස් 3ක් හොඳ අවුව වැටෙන වෙලාවක මේක අවුවේ දාලා වේල ගන්න. හොඳට විජලණය වෙනවා දවස් 3කින්. ඒකත් මෝලර දාලා කොටාගෙන ඒකේ පවුඩර් ටිකක් කුස්සියේ 3 5 තියෙන තැන්ට ගේන්න. ඒ ගෙනාපු මුරුංගා මුල් පවුඩර් එක. උගලෝ මස්සු වෙන වෙලාවට, මාළු වෙන වෙලාවට ව්‍යංජනයක් හදන හැම වෙලේම තේ හැන්දෙන් එකක් දාන්න. එහෙම තේ හැන්දෙන් එකක් දාලා ඒක පාවිච්චි කරලා බලන්න පළවෙනි බෙනිෆිට් එක. අපි කියමුකෝ මස් එකක් හැදුවා කියලා කුකුල් මස් එකක් රස කරන්න අමාරු වාලුවනේ කුකුල් මස්. ඉතින් ඒකට මේක දාලා උයලා බැලුවොත් එහෙම පුදුමාකාර රහක් තියෙනවා. ගෙස් කෙනෙකුට එහෙම දුන්නොත් ආයේ අම්මේ කොච්චර මෙච්චර රහට කොහොමද මේක හැදුවේ කියලා. ඉතින් අපි මුරුංගා මුල් රසකාරකයක් ඇටියට ඉදිරියට පාවිච්චි කරන්න එවන්නත් බලාපොරොත්තු වෙනවා. ඊළඟට එතනින් නතර වෙන්න එපා. මුරුංගා ගහේ අර අඩනකොට තිබ්බ මුරුංගා පොත්ත ගලවලා ගන්න. අර සිනමන්න අපි පොතු ගහගන්නේ ඒ වගේ ගලවලා අරගෙන මුරුංගා පොතු අර මෝලට දාලා ඒකත් කොටා ගන්න කොටලා ඒ පවුඩර් එකත් ගන්න 3 5 තියෙන තැන්ට 3 5 දාන හැම වෙලේම මේකෙන් තේ හැන්දක් දාන්න. දාලා මේක එහෙම පාවිච්චි කරන්න. එතනින් අතර වෙන්න එපා මුරුංගා මල. ඊට පස්සේ මුරුංගා ගම්. මුරුංගා ගහේ ගම් තියෙනව දන්නවනේ නිමේෂ. ඒ අර හොටුව ගේනවා මේක පොඩක් පොත්තක් ගලවපහම. ඔව්. අන්න ඒක නිමේෂ වැඩක් පටන් ගන්න. මේ සැන්දක් දෙකක් හොයාගෙන රැට වතුර බොන වීදුරුවට නටන උණු වතුර ටිකක් දාලා මද රසණින් නටන උණු වතුර නිමල දාලා මේකෙන් දාන්න මේ සැන්දෙන් එකක් සාර වහන්න මුරුංගා හොටු ගම් එක මේක ගම් හොටු නෙමෙයි ගම් ඉතින් මේක දාලා වහලා තියලා හෙට උදේට නැගිටලා හිස් බඩට මේක කලතලා බොන පටන් ගන්න මේ තරම් මේක බිව්වොත් එහෙම වාට දැනේ එක එනර්ජි එක ලොකු එනර්ජි එකක් මේක ඔය විශේෂයෙන් මැද පෙරදිග රටවල ලොකු මිලකට මේක අලවි වෙනවා ඊළඟට කාට හරි දරු සම්පත් නැත්තම් මේක දෙන්න පාවිච්චි කරොත් එහෙම සුමාන දෙක තුනක් කෙනෙකුට සමහර විට ඉතා ඉක්මනින් ඒ ප්‍රතිඵලය ලබන්න පුළුවන් ඒත් එක්ක වයසට ගිය ඔය අම්මලා තාත්තට ඔය ජොයින් ෆේන්ස් වලට මේක හරි හොඳ දෙයක් එතනින් නතර වෙන්න එපා ඒකත් පාවිච්චි කරන්න දවසකට සුමානයකට තුන් පාරක්වත් මුරුංගා ගහේ කරල් මුරුංගා ගහේ මුල් මුරුංගා ගහේ මේ පංචාංගෙම එකතු කරලා සුප් එකක් හදන්න මෙන්න මේ සුප් එක එක දිගට පාවිච්චි කරගෙන යන්න මේකත් දිව්‍ය ඖෂධයක් මේ කිව්ව මුරුංගා ගහේ පංචාංගෙම එකතු කරලා පාවිච්චි කරන්න පටන් ගත්තොත් අපි විශ්වාස කරනවා අපි දැන් මේ මූණ දීලා තියෙන සකල රෝග ටික ඩයබටික් කොරස්ටෝල් ගෑස්ට්‍රික් ප්‍රෙෂර් මේවා අපේ දේවල් නෙමෙයි මේවා ඇඟෙන් එලියට දාගන්න මේ මුරුංගා ගහ මහෝපකාරී වෙනවා මම තව පොඩි දෙයක් නිමේෂ කියන්නම් මම මුරුංගා ගහේ පත්‍ර ගැන තාම හයිලයිට් කරන්න බැරි වුණා මට මුරුංගා කොළ ග්‍රෑම් 100ක් කෑවොත් මෙන්න ප්‍රතිඵලය. මුරුංගා කොළ ග්‍රෑම් 100ක් ඇතුලේ තියෙනවා බිත්තර ගෙඩි 36ක් කෑවගේ මැග්නීසියම්. ඒ වෙලාවෙම එලකිරි වීදුරු 4ක් විව්වගේ කැල්සියම් තියෙනවා. කෙසෙල් වගේ 3 ගුණයක් පොටෑසියම් තියෙනවා. නිවිතිය වගේ 3 ගුණයක් නිවිතිය වගේ 25 ගුණයක් අයන් තියෙනවා. ඔරෙන්ජ් වගේ 7 ගුණයක් සී විටමින් තියෙනවා. කැරට් වගේ 4 ගුණයක් මෙහෙම දවසම කියන්න පුළුවන් තමුන්නාන්සේලා කන ඕනෑම එළවලුවකට ඕනෑම පළතුරකට මේ වගේ වර්ගීකරණයකින් එහා ගිය නියුට්‍රිෂන් එකක් උඹලගේ බොහොම ලස්සන කතාවක්. හැබැයි මේ කාල වේලාව තමයි අපිට බාධා වෙන්නේ. හරිම ලස්සනයි. දැන් අපි නොදන්න බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් මේක. ඒ අතරේ මම දැනගන්න කැමතියි ඔබතුමා කිව්වා දැන් මේ මාස දෙකක් වගේ කාලයකදී මේ මුරුංගා ගහ අපිට අදාළ කරන ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කියලා. ඒතකොට කෙනෙක් ආයෝජනය කරන්න කැමති නම් මේ මේ මුරුංගා වලට දැන් ඔබතුමාට මේ නිෂ්පාදන අවශ්‍යයි. අපි කෙටියෙන් කියමු එහෙම අවස්ථාව තියෙනවද? ඇතරම නිමේෂ අපිට දැන් ලැබිලා තියෙන ඇනවුම් අපිට කරගෙන යන්න බැරි තත්ත්වයේ විදේශ ඇනවුම් තියෙනවා. මේ රට මේ අපි අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවක අපේ යුතුකමක් තමයි මේ දේශීය ආර්ථිකයට උර දෙන එක. මට අවශ්‍ය වෙලා තියෙනවා මුරුංගා පංචාංගෙම වගා කරන්න. කොළවලට වගාව. මුරුංගා කරලට වගාව. මුරුංගා ඇටවලට වගාව. මුරුංගා මුල්වලට වගාව.
මුරුංගා මැලියන් වලට වගාවා මුරුංගා මල් වලට වගාවා මෙහෙම මුරුංගා ගහේ පංචාංගයේ ඇතුළු මේකට දාන කරපිංචා ඉඟුරු වැල්පෙනෙල මේ සියල්ල වගා කරන්න අවශ්‍යයි ආයෝජන අවස්ථාවක් තියෙනවා දෙවිධයකට පළවෙනි එක අපිට ඉඩම් අවශ්‍යයි අක්කර පහට වැඩි ඉඩම් තියෙනවා නම් ඕගොල්ලන්ගේ වල් වැහිලා පුරන් වෙලා තියෙනවා නම් අන්නේ ඉඩම් ටික අපිට දෙන්න අපි භූමියට බදු කුලී දෙනවා නිකන් නෙමෙයි භූමියට බදු කුලී දෙනවා අපි ඇග්‍රීමන්ට් එකක් එක්ක අපි වැඩේ පටන් ගමු දෙක අපිට මුදල් අවශ්‍යයි ඕගොල්ලන්ට දැන් අපි සමහර අයට ආර්ථිකේ මදි ලැබෙන ආදායම මදි ජීවත් වෙන අපි උදව්වක් කරන්න දෙපැත්තක් තියෙනවා එකක් අපිට මේක මහා පරිමාණයෙන් කරන්න අවශ්‍ය මුදල් ආයෝජනය අවශ්‍ය වෙලා තියෙනවා ඕගොල්ලන්ට ආයෝජනය කරන්න පුළුවන් නම් මුදලින් අපි ලක්ෂයක් දුන්නොත් කවුරු හරි අවුරුද්දකට තමයි මේක ගන්නේ අවුරුද්දේ අවසානයේ ලක්ෂ 1000ක් අපි දෙනවා. මම දුන්නොත් මට ගන්න පුළුවන්. ඔව් ඔබතුමාට දෙන දවසේම අපි චෙක් පතකින් අපේ ආයතනයේ චෙක් පතකින් ඒක නිකුත් කරනවා දිනෙත් එක්ක දාලා අපි ලක්ෂ 1000ක් ආපහු දෙනවා. ඒ කියන්නේ 150. කෝටියක් දුන්නොත් කෝටි 1000ක් අපි යාට ආපහු දෙනවා ඒ අවුරුද්ද ඇතුළත. දෙවෙනි අවුරුද්දේ අපි හිතනවා අපි මේ ගමන ඉස්සරහට යනවද නැද්ද කියලා. ඔයාටයි මටයි දෙන්නම තීන්දුව ගත්තොත් අපි දෙවෙනි අවුරුද්දටත් ඒක ගන්නවා. මේක හොඳ ආයෝජන අවස්ථාවක්. මේ තියෙන සත්භාවයෙන් කරන චේතනහම් වික්කවේ කම්මං වදාමි. මේ මේ පිරිසිදු චේතනාවෙන් මේක හදන්නේ මේ කර්මයේ සියලු දෙනාටම හොඳ වෙයි කියලා මම හිතනවා. ඒ සම්බන්ධයෙන් කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මගේ දුරකථන අංකය 0720262400 මම මේ වගේ රැස්වීමක හිටියේ නැත්තම් මම කතා කරනවා ඕනෑම රැයක මේකට WhatsApp පණිවිඩයක් දෙන්න එහෙම නැත්තම්. ඒතකොට මම එයාට ආන්සර් කරනවා. හොඳයි අපි සුදුවන්ත වෙනවා ඉතින් ඉමුනිටි බූස්ට් නිෂ්පාදනය ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් ඉමෝස්ට් වෙළඳ සන්නාම යටතේ තමයි මේ ඔබට ලබා ගන්නට හැකියාව තිබෙන්නේ ඉතින් සභාපති කල්මකර අධ්‍යක්ෂ මන්නා ඉන්ටර්නැෂනල් පුතුලික සමාගම සංජීව පුෂ්පකුමාර මහත්මයා එවැගේම ඩීමන් නිශාන්ත සිල්ව මහත්මයා එතුමා අධ්‍යක්ෂ වෙළඳ හා ප්‍රවර්ධන අංශයේ වැඩ කටයුතු කරන්නේ ඉතින් ජාතික ව්‍යවසාය සංවර්ධන සංගමය ඔස්සේ තබුතුමා විශාල කාර්යභාරයක් කළා ඉදිරියේදී අපි මේ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අරගන්න ඔබේ මුදලට වටිනාකමක් එකතු කරගන්න සහ නිරෝගී සම්පත ඔබට ලබා ගන්න පුළුවන් නිෂ්පාදනයක් විදිහට මේ මිලදී ගන්න.